හත ශ්‍රේණිය ගණිතයේ පළපතක් මගේ අතේ තියෙනවා. එතකොට මේ හත ශ්‍රේණිය ගණිතයේ පළපත් ඔබට දෙකක් ලැබිලා තියෙනවා. එකෙන් දෙවෙනි කොටස පොත් තමයි මගේ ළඟ තියෙන්නේ. මම සෝදානම් වෙන්නේ මේ හත ශ්‍රේණිය ගණිතය දෙක කොටස කියන පළපතට අදාළව හතේ පන්තියේ ඉන්න ඔයගොල්ලන්ට හදන්න තියෙන පාඩම් වලින් ඉගෙන ගන්න තියෙන පාඩම් වලින් 15 වෙනි පාඩම සමීකරණ හා සූත්‍ර කියන පාඩමේ සමීකරණ කියන කොටසේ ගණන් කිහිපයක් හදන්න කියලා දෙන්න. එතකොට මේ සමීකරණ හා සූත්‍ර කියන පාඩමේ සමීකරණ කියන කොටසේ ගණන් කිහිපයක් හදන්න තමයි කියලා දෙන්න සූදානම් වෙන්නේ. ඒ ටික හදන්න කලින් මේ පාඩම ගැන කියන්න ඕන දේවල් තියෙනවා. සමීකරණයක් අපිට සමීකරණයක් කියලා කියපුවහම මුලින්ම හඳුනාගන්නපැයි සමීකරණයක් මොකද්ද කියලා. ඒ සමීකරණය සමාන ලකුණක් සහිතව. සමාන ලකුණේ දෙපස කොටස් දෙකක් තියෙනවා. ඒ වගේම අඤ්ඤාතයක් තියෙනවා. අඤ්ඤාතයක් කියලා කියන්නේ නොදන්නා පදයක්. අපි ඒකට කියනවා වීචී අක්ෂරයක් කියලා. හරි එහෙනම් බෝඩ් එක බලන්න. මෙන්න මේ වගේ. වීචී අක්ෂර කියලා අපි ගන්නේ ඉංග්‍රීසි කෝඩියේ තියෙන සිම්පල් ලකුණු. කුඩා අක්ෂර කියන්නේ අන්න ඒවා. හැබැයි මෙතනදී අපි ඕනම ඉංග්‍රීසි අක්ෂරයක් භාවිතා කරන්න පුළුවන්. ඕ අක්ෂරේ භාවිතා කරන්නේ නැහැ. ඕ අක්ෂරේ භාවිතා කරන්නේ නැහැ. ඕ අක්ෂරේ භාවිතා කරපුවහම ඒක බිඳුව වගේනේ. ඒ නිසා ඕ අක්ෂරය ගන්නෙ නැහැ. ඕන එකක් ගන්න පුළුවන්, x ගන්න පුළුවන්, අපිට y ගන්න පුළුවන්, a ගන්න පුළුවන්. හැබැයි අමතක කරන්න එපා කැපිටල් අක්ෂර භාවිතා කරන්නෙත් නැහැ. කැපිටල් අකුරු ගන්නේ නැහැ. එහෙනම් ඊට පස්සේ VG අක්ෂර කියලා කියන්නේ ඒ වගේ වට. ඊට පස්සේ මෙන්න මේ තියෙන්නේ VG පදයක්. මෙතන වට පේනවාද? 5x කියලා ලියලා තියෙනවා. මේක මෙහෙම ලියන්න පුළුවන්. 3y මෙන්න මේවා එක. වීචීය පදයක්. මේ තියෙන්නේ y වගේ 3 ගුණයක් කියන එක. එතකොට අපි මෙතනදී මතක තියාගන්න ඕන මෙන්න මේ වගේ කොටසක් අපිට තිබුණාම මෙන්න මේ මැද ගණිත කර්ම ලකුණක් තියෙනවා අපි දන්නේ නැති එකක්. අනිවාර්යෙන්ම එක ළඟ සංඛ්‍යාවක් සහ ඉංග්‍රීසි අක්ෂරයක් දෙකක් යෙදලා තියෙනකොට මේ සමීකරණ වීචීය ප්‍රකාශන වගේ පාඩම් වල ඒ පද දෙක අතර ගුණ කිරීමේ ලකුණක් යෙදලා තියෙනවා. හරි. දැන් එහෙනම් බලමු මේ සමීකරණ හා සූත්‍ර කියන 15 වෙනි පාඩමේ මෙන්න මේ සමීකරණ කියන කොටස විතරක් හදාගන්නේ කොහොමද කියලා. එතකොට අපි මූලිකවම ලියා ගන්න ඕන සටහනක් තියෙනවා. මූලිකවම ලියා ගන්න ඕන සටහනක් තියෙනවා. ඒ තමයි සමීකරණයක අපිට නොදන්නා පදය ගණනය කරනකොට. එතන ගණනය කරනකොට එයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න අනිත් සංඛ්‍යා ටික සමාන ලකුණ තියෙන තැනින් අපිට array යන්න වෙනවා දකුණු පැත්තට. සමාන ලකුණෙන් දකුණට array යන්න වෙනවා. අන්න එහෙම අරගෙන යනකොට එයාලට අදාළව දීලා තියෙන මේ වගේ ගණිත කර්ම ලකුණු මාරු වෙන්නේ කොහොමද කියලා දැනුමක් අපිට තේන්නවා. මං ගාන හදනකොට ඔයාලට තේරෙයි මේක මේ එච්චරම සංකීර්ණ වැඩක් නෙවෙයි කියලා ඔය කියන තරම් දැනට මේක හොඳට බලාගෙන ඉන්න. අපිට සංඛ්‍යාත්මකව දීලා තියෙන සංඛ්‍යාවේ ඉදිරියෙන් තියෙන ගණිත කර්ම ලකුණු එකතු කිරීම නම් අපි අනිවාර්යයෙන්ම සමාන ලකුණෙන් එහා පැත්තට යාව අරගෙන යනකොට ඒක අඩු කිරීම වෙන්න ඕන. මේ පැත්ත එකතු කිරීම නම් මේ පැත්ත අඩු කිරීම. අපිට අඩු කිරීම එකක් දීලා තිබුණොත් අනිවාර්යෙන් යාව එහා පැත්තට යනකොට එකතු කිරීමක් විදිහට යන්න ඕන. ඊට පස්සේ අපිට ගුණ කිරීමක් තිබුණොත් ගුණ කිරීමට විරුද්ධ ගණිත කර්ම ලකුණු විදිහට බෙදීමට යනවා. අපිට හදිසියේ බෙදීමක් තිබුණොත් ඒක ගුණ කිරීම විදිහට මාරු කරගන්න ඕන. මම තව වැදගත් දෙයක් කියන්නම්. බෙදීම කියන එක සාමාන්‍ය සමීකරණ පාඩමේදී මෙන්න මේ විදිහට ලියන්නේ නැහැ. 50 බෙදීම 5 කියලා මෙන්න මේ විදිහට ලියන්නේ නැහැ. ඒක මෙන්න මෙහෙමයි ලියවෙන්නේ. 50 බෙදීම 5. එතකොට සමීකරණ පාඩමේ තව අපි මතක තියාගෙන ඕන දෙයක් තමයි මෙන්න මේ ඉර අපිට කියන්නේ මොනවා කරන්නද? බෙදන්න කියලා. හරි. එහෙනම් අපි මේක ගානකට ගිහිල්ලා බලමු. එතකොට මෙන්න මේ දෙන උදාහරණ කිහිපයක් මම දෙනවා මේකට. ඒ ටික හොඳට බලලා 15/2 15/2 අභ්‍යාසය පාඩමට සම්බන්ධ වෙලා හිටියේ නැතා 15/2 අභ්‍යාසය වාට හදන්න පුළුවන්කම තියෙනවා. හදන්න පුළුවන්කම තියෙනවා. අපි එහෙනම් උදාහරණ විදියට මෙතන පළවෙනි ගාන ලියාගමු අංක 1 කියලා දාන්න. මේ කොටස ලියා ගන්න බැරුණා නම් අහපෝ වාට බලලා මේක ලියා ගන්න පුළුවන් හින්දා ප්‍රශ්නයක් නැහැ. පළවෙනි එක. මම දැන් මෙතන සමීකරණයක් දාන්න යන්නේ. x එකතු කිරීම 3 සමානයි 7යි. x එකතු කිරීම 3 සමානයි 7යි. මේ තියෙන සමීකරණයක්. මෙයාට සමීකරණයක් කියලා කියන්නේ මේකේ නොදන්නා අගයක් තියෙනවා. මෙන්න මෙයා අඤ්ඤාතය. ඊට පස්සේ සමාන ලකුණකුත් තියෙනවා. දෙපැත්ත සමාන කොටස් දෙකක් තමයි තියෙන්නේ. මේ වගේ එකක් සරල සමීකරණයක් කියලා තමයි හඳුන්වන්නේ. සරල සමීකරණයක්. ආගේ පොතේ මාත්‍රිකාව බැලුවත් ඒකේ තියෙන්නේ සරල සමීකරණ විසඳීම කියලා 15/2 යටතේ. මෙයා හදනකොට අපි
සාමාන්‍යයෙන් මේකේ මෙන්න මේ ඉන්න එකතු කිරීමේ තුන තමයි මෙහෙට අර යන්න ඕනේ. මේක බලපුවම ඔයාලට මේක උත්තරේ කියන්න පුළුවන්. ඒත් අපිට විභාගයේදී ලකුණු දෙන්නේ නැහැ. විභාගයේ අපි ගණන් හදන්න ලකුණු ගන්න නිසා මෙතන එයාලා දීපු පියවර ටිකට ගණන් හදලා ඉවර කරන්න ඕනේ. එතකොට මුලින්ම මේ එකතු කිරීමේ තුන මේ පැත්තට ගිහින් දෙනවා. මේකේ ඇත්තටම මේ පාඩමේදී කියනවා මේක දෙපැත්තෙම තුනක් අඩු කරන්න ඕන කියලා. නමුත් අපි ගණන් හදනකොට මේ ගණන නිවැරදිව සහ පහසු ක්‍රමයක් අනුගමනය කරන්න ඕන නිසා මම මේක ලියනවා. මේ එකතු කිරීමේ තුන දෙපැත්තෙන්ම අඩු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එහා පැත්තට ගණන් ගියොත් ඇති කියලා. එහෙනම් මේ x අකුරේ ඉන්නවා. ඒ වගේම සමාන ලකුණත් එහෙම ඉන්නවා. මෙයාගේ ලකුණ බලනවා මම එකතු කිරීම. දැන් අර මුලින් තිබුණු අගුවේ තියෙනවා එකතු කිරීම අරහෙට යනකොට අඩු කිරීම වෙන්නේ. ඇයි? මෙයා දැන් අරහෙට එලවන්න ඕනේ. අරහෙට දානකොට තරහා වෙලා තමයි යන්නේ. මේ පැත්තේ ඉඳලා අරහෙට පයින්නකොට තරහා වෙලා යන්නේ. ඒ නිසා 7 එහෙම ඉඳදී මේ එකතු කිරීම වෙනකොට අඩු කිරීම ඇවිල්ලා මෙතෙන්ට මේ තුනේ ලකම ගිහින් දාන්න පුළුවන් අපිට. එතකොට මෙතන x එනවා 7න් 3ක් අපි අඩු කරාට පස්සේ උත්තරය 4යි. එහෙමනම් අපි මේ පොඩි ගාණක් මේක එච්චරම සංකීර්ණ ගන්න මේ චූටිම චූටි එක x කියන්නේ 4යි. මේ ගාණ බලපුවමත් ඔයා බලපුවම ගමන්ම ඔයාට පේනවා ඇති මෙතන x කියන්නේ 4යි තමයි කියලා. මොකද 4යි 3යි 1 3වමනේ 7 හැදෙන්නේ. ඒ වගේ එකක් විසඳනකොට තමයි සමීකරණය විසඳනවා කියලා කියන්නේ. එහෙනම් මේ තියෙන්නේ පළවෙනි උදාහරණය. මෙයා ලියාගත්තට පස්සේ අපි දෙවෙනි එක බලමු. මීට වඩා ටිකක් වෙනස් එකකින්ෙක් ගන්න. අංක දෙක. අංක දෙක කියලා දාන්න. එතන ගාන විදිහට දෙන්න පුතා මෙහෙමයි. x අඩු කිරීම 2 සමානයි 12යි. x අඩු කිරීම 2 සමානයි 12යි. කලින් ගාන හොඳට බලන්න හිටියා නම් මේක හදන්න එච්චරම අමාරු නෑ. පොඩි දෙයක් තියෙන්නේ. මේ x මේ විදිහටම තියාගන්නවා. සමාන ලකුණ දානවා 12ක් ලියනවා. දැන් මෙතන අඩු කිරීමනේ අඩු කිරීමට විරුද්ධ එක්ක නම් මෙහෙට යන්න. ඒ කියන්නේ මේක එකතු කිරීමක් වෙන්න ඕන. අපි මේ දෙකේ ලක්කම මේ පැත්තට ගිහිල්ලා දාන්න. ඊට පස්සේ මෙතන ඉන්නවා x අකුර. මෙන්න මේ දෙන්නා එකතු කරගත්තට පස්සේ අපිට 14යි කියලා හම් වෙනවා. එතකොට මේ x කියන සංඛ්‍යාව අපි නොදන්නා සංඛ්‍යාව දැන් අපි හොයාගෙන ඉන්නවා 14යි කියලා. පොඩි පියවර තුනක් තියෙන්නේ. ඇත්තටම x කියන්නේ 14යි. මොකද 14න් දෙකක් අඩු වුණාට පස්සේ 12යිනේ. එහෙනම් ඒව හරි. අපි බලමු මේකේ තුන්වෙනි උදාහරණය. මීට වඩා ටිකක් සංකීර්ණ එකක් වෙනස් එකක් මම තුන්වෙනි උදාහරණයට දෙනවා. මෙයා ලියා ගන්න තුන්වෙනි උදාහරණයේ විදියට 5y සමානයි 30යි. 5y සමානයි 30යි. එතකොට අපි දැන් මෙතන බලන්න ඕන මම මුලින් කිව්ව මතකද මෙහෙම එකක් තියෙනකොට හැංගිලා තියෙන ලකුණක් තියෙනවා කියලා. ඒ හැංගිලා තියෙන එක මුලින්ම ඇදලා ගන්න ඕන. මේ වගේ එක ළඟ අකුරක් සහ සංඛ්‍යාවක් තියෙනකොට අපි මැද තියෙන ගුණ කිරීමක් කියලා හොඳට මතක තියාගන්න ඕනේ. මේ 5 මෙතෙන්ටයි y මෙතෙන්ටයි දාලා සමානයි 30යි කියලා මම දෙවැනි පියවර ලියා ගන්නවා. ඊට පස්සේ මෙතන ගුණ කිරීම නම් අපි අර මුලින් ලියාගත්ත වගේ බලනවා ගුණ කිරීමට විරුද්ධ එක්කෙනා මොකද්ද කියලා. ඒකේ තියෙනවා බෙදීම කියලා. බෙදීම මතකද මං ඉරක් ගන්න කියලා කිව්වේ යටි. එහෙනම් මේක මෙහෙමම තියද්දි. මම පාපාරක් ලියන්නම්කෝ මෙතන. 5y සමානයි 30. ඔන්න ගුණ කිරීම නැති කරන්න අපි බෙදනවා. මේ බෙදනකොට නම් මේක පුතා මේ දෙපැත්තටම මේ 5 යොදනවා නම් හොඳයි සමීකරණ ගණන් හදනකොට ඒක ඒ විදිහට යොදා ගන්න පුරුදු වෙලා තියෙනවා. ඒ නිසා එතකොට මේක ටිකක් පැහැදිලි කර ගන්න පුළුවන් අපිට හොඳට. හොඳ අවබෝධයක් එනවා ඒක. මේ 5 දැන් කැපිලා යනවා. මොකද 5ට 5 ඒවා එකක්. එතකොට මෙතන ඉතුරු වෙන්නේ කවුද? y ඉතුරු වෙනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ 30 බෙදන්න 5ෙන්. මේ ඉරෙන් කියන්නේ මොනවද කරන්න කියලා? බෙදන්න කියලා. 30ට 5 ඒවා ඔව් 6ක් තියෙනවා. 30ට 5 ඒවා අපිට 6ක් එනවා. එතකොට y සමානයි 6යි. ඇත්තටම මෙතන 6 තමයි තිබිලා තියෙන්නේ. මොකද 6 ගුණ කිරීම 5 තිබ්බොත් තමයි පිළිතුර 30 ලැබෙන්නේ. පැහැදිලිනේ. එහෙනම් අපි මෙයාගේ 4 වෙනි උදාහරණයට යමු. මං ගණන් 5යි උදාහරණෙ විදිහට දෙන්නේ. අංක 4 කියලා දාන්න. අංක 4. මේක ටිකක් වෙනස් එකක් බලමු අපි. 2x එකතු කිරීම 2 සමානයි. ආ මෙතන 2 ගන්න නැතුව 3 ගන්න ඈ. 2x එකතු කිරීම 3 සමානයි 13යි. මෙයා කලින් ගණන් වලට වඩා ටිකක් වෙනස් එකක්. කලින් ඒවාට වඩා මේකේ වෙනසක් තියෙනවා. මොකද මෙයාට ඉලක්කම් දෙකක් ඇවිත් තියෙනවා. එහෙම ඉන්නකොට මුලින්ම එළවන්නේ කවුද කියලා තීරණය කරගන්න ඕන. දැන් අපි හොයා ගන්න ඕනේ කියලා දන්නව නේද? අපි හොයා ගන්න ඕනේ මේ x කියන්නේ කීයද කියන සංඛ්‍යාවනේ. මේ සමීකරණය විසඳලා අපි හොයා ගන්න x කියන්නේ කීයද කියලා.
එහෙනම් අපි එක්ස්ට්‍රා ළඟින් ඉන්න එක නම් මුලින්ම එලවන්නේ නැහැ. එයා එලවන්න බෑ. එයා ළඟ වැඩි ඉන්නේ මේ. ළඟ වැඩි ඉන්නේ. එතකොට පේන්නේ නැහැ ගණිත ගාම ලකුණ. ඈතින් ඉන්න එක තමයි මුලින්ම එලවන්නේ. මුලින්ම අයින් කරගන්න ඕනේ අපි ඈතින් ඉන්න සංඛ්‍යාව. එහෙනම් මේ 2x මෙහෙම තියාද්දි අපි මේ 13 ලියලා මෙන්න මේ 3 ඉලක්කම මේ පැත්තට array කරනවා. එතකොට මෙයාට ඉස්සරහින් ඉන්න ලකුණ එකතු කිරීම එයාගේ විරුද්ධ දෙක අඩු කිරීම නිසා 3යි කියලා එනවා. ඊට පස්සේ 2x එහෙම ඉඳලා මෙතන සුළු කරගන්න ඕනි. 13 3ක් අඩු කරාට පස්සේ අපිට 10ක් එනවා. දැන් ලේසි ගානක් තියෙනවා. එක පියවරක් අඩු කරා. මෙයාගේ ඈතින් ඉන්න එක නම් අයින් කරගත්තා. ඊට පස්සේ 2x 10යි කියලා ආවා. දැන් අපිට තියෙන මෙතන ගුණ කිරීමක්. එහෙනම් අපි මේක බෙදන්න තමයි ඕන්නේ. මේ විදිහටම මෙතනින් දාන්න පුළුවන් දෙකේ ඉලක්කමක්. මොකද ඉරෙන් කියන්නේ බෙදන්න කියලා. එතකොට මේකට මේක කැපිලා ගිහිල්ලා 10ට 2 ඒවා කියතුන 5. ඇත්තටම x කියලා කියන්නේ 5. x කියන්නේ 5 කියන එක. එතකොට හොඳට බලන්න මෙතන 5 තිබ්බනම් මෙතන ගුණ කිරීමනේ තියෙන්න ඕනේ මැද. 5^2 10යි 10යි 3යි 13යි. එහෙනම් අපි හොයාගත් පිළිතුර නේද? ඊට පස්සේ අපි බලමු මේකට දෙන අවසාන උදාහරණය. අංක 5. 5 වෙනි උදාහරණය. මම මේක දෙන්නම් හදන්න පුළුවන් නම් පටන් ගන්න හදාගෙන යන්න. 3y අඩු කිරීම 5 සමානයි අපි මෙතනට ගමු 13ව ගමු. 13ම ගමු. හරි. මේක හදන්න පටන් ගන්න ඕකේ නම් මම ඇවිල්ලා මේ පොත පෙරලලා බලලා ගණන් ටික තියෙන්නේ කොහෙද කියලා කියන්නම් හරියට. හරි එහෙනම් මම දැන් ගාන හදන්නම් හොඳට බලාගෙන ඉන්න. 3y අඩු කිරීම 5 අපි ඉස්සරහම හොයන්නේ අපිට හොයන්න ඉන්න අකුරට ඇතින් තියෙන එකේ. ඇතින් තියෙන 5 එතකොට 3y සමානයි 13 අඩු කිරීම නම් එකතු කිරීම. ඊට පස්සේ අපි මේක දානවා 5 කියලා. මේක අඩු කිරීම නම් එකතු කිරීම වෙන්න ඕනේ. මේක මේ පැත්තෙමත් අඩු කරන්න ඕනේ කියලා තමයි කියන්නේ. නමුත් ඒක අත්‍යවශ්‍ය එකක් නෙවෙයි. මෙතෙන්ට 3y ආවට පස්සේ 13යි 5යි එකතු කරාට පස්සේ අපිට 18යි කියලා හම්බ වෙනවා. දැන් මෙතන ගුණ කිරීමක් තියෙන කියලා හොඳටම දන්නවා. මොකද එක ළඟ මේ දෙන්නා ඉන්නේ. මොකද කරන්නේ? මෙතන තියෙන ඉලක්කමෙන් බෙදනවා. මොකද අපිට මේ y තමයි ඕනේ. මෙයා තමයි වැඩක් නැති එක්කෙනා. ඒ කියලා මේ පැත්ත විතරක් බෙදන්න බෑ. එහා පැත්තට ඒ දුකම කරන්න ඕන සමීකරණ වලදී. මෙයාට මෙයා කැපිලා යනවා. ඊට පස්සේ y ඉතුරු වෙනවා. මේ y සමානයි 18ට 3. මේකෙන් කියන්නේ මොනවද කරන්න? බෙදන්න කියලානේ. 18ට 3 ඒවා 6යි කියලා එනවා. ඔන්න ඔය විදිහට තමයි සමීකරණ පාඩමේ ගණන් අපි හදන්න පුරුදු වෙන්න ඕනේ. එතකොට පොඩි දේවල් මතක තියාගන්න තිබුණේ මේ වගේ පේන්නේ නැතුව තිබුණොත් ගුණ කිරීම. එකතු කිරීම තිබුණොත් සමාන ලකුණෙන් එහාට ගන්නකොට අඩු කිරීම. අඩු කිරීම තිබුණොත් එකතු කිරීම. ගුණ කිරීම තිබ්බොත් බෙදීම. හදිසි බෙදීම තිබුණොත් ගුණ කිරීම. මේ ගණන් එක්කවත් බෙදීම තිබුණේ නැහැ. වාගේ පොතේ ගණන් වලත් එක්කවත් බෙදීම එහෙම නැති නිසා මම මේකට උදාහරණයක් දුන්නේ නැහැ. එහෙනම් මම කියන්නම් කොයි අභ්‍යාසයද හදන්න ඕනේ කියලා. මේ ටික හොඳට බලලා දෙතුන් පාරක් විතර මෙයාව බලන්න. හරිනේ? එහෙම බලලා පිටුව 33 දෙක කොටස අච්චු පොතේ 7 ශ්‍රේණියේ ගණිතයේ දෙක කොටස අච්චු පොතේ පිටුව 33 අන්නේ 33 වෙනි පිටුවේ තියෙනවා 15/2 අභ්‍යාසය. 15/2 අභ්‍යාසය මම පිටුවත් මෙතනින් දාන්නම්. 33 වෙනි පිටුවේ. හරි. ඊට පස්සේ මේ උදාහරණ ටික බලලා ඒ ගණන් ටික එහෙනම් හදන්න උත්සාහ කරලා බලන්න. මං හිතනවා මේ ගණන් ටික ඔය උදාහරණ ටික හරියට බැලුවා නම් මුල ඉඳලා දෙතුන් පාරක් විතර අනිවාර්යෙන් හදාගන්න පුළුවන්. මොකක් හරි ගැටලුවක් තිබුණොත් ඒක යොමු කරන්න පුළුවන්. එතකොට මට යාව හදලා දෙන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් මේ පාඩමේ ඉතුරු කොටස වෙන වෙලාවක තමයි කතා කරන්නේ. සමීකරණ කොටසේ අභ්‍යාස ටික හදාගන්න උත්සාහ කරලා බලන්න ඕනේ.